මේකදී අපි බලමු සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය මේ තියෙන බටන් එක මේ කැල් එකක් වගේ. ඊට පස්සේ මෙතන තියෙන මේ text field එක. ඊට පස්සේ මෙතන තියෙන පොඩි menu ටික. ඔය සාමාන්‍ය basic program එක මෙන්න මේ වගේ අංග අනිවාර්ය. ඉතින් අපි බලමු මේක කෝඩ් කරලා කොහොමද මේ කරන්න කියලා. මම අපේ GUI එකට කියලා මේක හදා ගන්නවා. මේ නැතඩිය තියෙන class එක මේක මම බේසික් කැන් කියලා දාගන්න. මම නේද අපි class එක class එකේ main method එකක් තියෙනවා. මේ මේක බලමු කොහොමද කියලා අර අපි අවශ්‍ය විදියට code කරගන්න. අපි කලින් කතා කරා මේ මේව class හදලා object විදියට තමයි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි බලමු වෙනම class එකක් හදලා මේ main method එකේදී ඒ class එකේ object එකක් හදලා run කරන්න. මම ඒකට හදා ගන්නවා මෙතනින් මේ class එකේ ගෙලිය. නැත්නම් ඔයාලා වෙනම class file එකක් ගන්නත් පුළුවන්. හදා ගන්න. මම හදා ගන්නම් class cal body කියලා. මම තමයි cal එකේ අපි අර කලින් කතා කරපු cal එක හදා ගන්න විදිය. මම මේක තමයි class එකේ body එක හදා ගන්න. මම ඒකට මේ class එක extend කරනවා JFrame එකට. JFrame class එකට මෙන්න මේ javax.swing කියන package එකේ තියෙන එකනේ. එතකොට මෙයා මෙතන උඩට import කරගන්නවා. අපි notepad එකේ වගේ ලියනවා. අපි මෙන්න මේ import කියලා ගහලා මෙන්න මේ ටික ලියා ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ JFrame කියන class එක මෙන්න මේ calvod කියන class එක ඇතුළේ ඉඳන්ම access කරන්න. ඊට පස්සේ මම මේ class එකේම constructor method එක හදා ගන්න. අපි මේව ගැන කලින් කතා කරා. එතකොට මම මේ constructor එක ඇතුළේ තමයි ලියන්නේ මෙන්න මේ calvod කියන class එක අපිට හදා ගන්න ඕන. මෙදී සහ අපිට ඕන component මොනවාද කියලා ඉස්සලා මම ඒකට දා ගන්නවා. දැන් අපිට අර මේ JFrame එකේ තියෙන method එහෙම කෙලින්ම access කරන්න පුළුවන්. අයි මෙතන මෙයා මෙන්න මේ අපි class එක හදාගත්ත class එක extend කරලා තියෙනවා මෙන්න මේ JFrame කියන class එකේ. දැන් මම set equal කියලා මෙන්න මේක ගහා. එතකොට ඔයගලන්ට යාගේ method එක එනවා. මම මේක true කියලා type කරනවා. ඊට පස්සේ මෙයාගේ අපි ඊළඟ method එකක් ගත්තේ set title කියන එක. මෙන්න මේක රන් දෙනවා my cal කියලා. ඊට පස්සේ යාගේ තව එකක් තියපා size එක හදා ගන්න එක set size කියලා. මෙන්න මේ මේකට රන් දෙනවා ඊට පස්සේ මෙයාට මන් දෙනවා set. මෙයා close කර ගන්න ඕන අපිට. මෙන්න මේ set default close operator කියන එකේ මන් දෙනවා JFrame dot මෙන්න මේක ඔයගලන්ට පුළුවන් වන්න මෙන්න මේ JFrame කියන එක නැතුව exit on close කියන එක මේක විතරක් දෙන්නත් පුළුවන්. අපිට දැන් මේ මෙයන් method මේ JFrame method එකේ තියෙන කෙලින්ම method access කරන්න පුළුවන් මේ මෙයා extend කරලා තියෙන ඉඳ. ඊට පස්සේ set මන් දෙනවා මේක අපි ගත්තේ location එකක් දාගමු මෙතනම. location relevant to කියන එකට null කියලා අපි දෙමු. දැන් අපි අර කලින් හදාගත්තා වගේ ඒ කියන්නේ අපේ බේසික් සේරම ටික හරි. එතකොට අපි කරන්න ඕන මෙන්න මේ calc class එකෙන් අපේ main class එකේ object එකක් හදා ගන්න ඕන. මම මේක copy එක ගන්න නම ඊවසේ මම cal කියලා දාලා නම හදාගෙන new මෙන්න මේ විදිහට හදාගන්න. එකෙන් දැන් මේක අපි class එක run කරාම අනිවාර්යයෙන් මෙන්න මේ
මේ කැල් බොඩි කියන ක්ලාස් එක අපි ජේෆ්‍රේම් වල එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා. ඒකින් තමයි ආවන්නේ මේ වැලෝස් ටික අරගෙන අපිට කැල් කියන එකක් හදලා දෙන්න ඕන. අපි බලමු මේ හදලා දෙයිද කියලා. රන් කරමු. හරි, ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. මෙන්න මෙයා ජේෆ්‍රේම් කියන ක්ලාස් එක ඇක්සස් කරලා යාගෙන ෆ්‍රේම් එකක් හදලා දුන්නා අපිට. අපේ කන්ස්ට්‍රක්ටර් එක කිව්වා අපි යා විසිබල් කරන්න කියලා. හරි, යා විසිබල් කරා. එයාගේ ටයිටල් එක දාන්න කිව්වා මයිකල් කියලා. එයා එකක් දාලා ඊට පස්සේ සයිස් එක දාන්න කිව්වා 300 400, එකක් දාලා ඊට පස්සේ සෙට් ලොකේෂන් රිලවන්ට් ටු කියන තැනම අපි නල් කියලා දැම්ම. මෙන්න මේ ස්ක්‍රීන් එකේ හරි මැද්දට එන්න. එතකොට අපි මේ ක්ලෝස් ඔපරේටර් එකත් හරිද කියලා බලමු. මේ ක්ලෝස් කරලා ක්ලෝස් කරන්න. ඒ කියන්නේ එකත් මෙතන ජේවීම් එකත් ක්ලෝස් වුණා. ඒකත් හරි. අපි දැන් මං ආය රන් කරනවා මේක. දැන් මේකට අපිට ඕන දැන් අවශ්‍ය අර බටන් එහෙම ටෙක්ස්ට් ෆීල් දාන්න. මේක සම්පූර්ණ දැන් මේ ඔයගලන්ට පේන මේ නෙට්වින්ස් ID එක. මෙයා මෙන් මෙහෙම කොටස් කොටස් තියන් ඉන්නවා. ඒකට ඉස්සල්ලාම අපි කරන්නේ ජේ ෆ්‍රේම් එකේ මෙන්න මේ බෝඩ් මේකට ලේඅවුට් එකක් දානවා. කියන්නේ බෝඩ් ලේඅවුට් කියලා තියෙනවා ජාවල්. ඒක දාලා මෙන්න මේ ලේඅවුට් එකෙන් අපි බෙදා ගන්නවා කොටස්. මේක උඩ පැත්තට, මේක යට පැත්තට, මේක වම් පැත්ත, මේක දකුණු පැත්ත කියලා. අන්න එහෙම අපි දා ගන්න. ඒකට අපි ඉස්සලා මේ ක්ලෝස් කරලා අපි බලමු. මෙතන පොඩ්ඩක් ඉදා අරගෙන ජාවල තියෙනවා බෝඩ් ලේඅවුට් කියලා. මෙන්න මේ java.awt කියන පැකේජ් එකේ තමයි තියෙන්නේ. මම ඒක අරගෙන BD කියලා ලේඅවුට් එකක් හදා ගන්න අලුත් එකක්. සවරන මෙන්න මේ වගේ කොටස් දෙකකට බෙදා ගන්න. මේක කියන්නේ මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක තියෙන එක කොටසක්, මේ බටන් ටින් තියෙන ටික තව කොටසක්. මේක මම කරන්නේ දැන් අපි බෝඩ් ලේඅවුට් එකක් හදාගත්තා. ඊට පස්සේ මම හදා ගන්නවා පැනල්. පැනල් එක ඒක මම ජේ පැනල් එකක් හදා ගන්නවා P1 කියලා. JP කියන කැපිටල් සමාන. ඒකෙම තව එකක් හදා ගන්නවා P2 කියලා පැනල් දෙයක් මට ඕන හින්දා. නම් මේක අඳුර ගන්න පුළුවන් යන P1.set background color එක අපි වට දා ගන්නවා. P2.set background color එක දාගන්නවා. කොහොමද දාගන්නවා වෙන පාට. මම ඒකට green කියලා දානවා. ඊට පස්සේ කරන්නේ දැන් අපි border layout එකත් හදාගත්තා. panel එකත් හදාගත්තා. මේ හදාගත්ත border layout එකට panel එක දානවා. එතකොට ඔය ඔක්කොම තියෙන්නේ කොහෙද? මෙන්න මේ ජේ ෆ්‍රේම් එකේ. එහෙනම් ජේ ෆ්‍රේම් එකේ මෙතන ටයක් තියෙනවා ඇඩ් කියලා. අපි කලින් එක කතා කරා. මෙන්න මේක. මෙන්න මේක ඇඩ් කම්පෝනන්ට් කියලා. අන්න ඔකට තමයි අපි දාන්නේ. දැන් තමන් දානවා P1 කියන එක. ඊට පස්සේ මම මේකෙම තව කොපියක් දාගෙන දානවා P2 කියන එක. අපි මෙහෙම තියලා රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඔකම පේනවා මේ දැන් බෝඩ් ලේඅවුට් එකත් ඇවිල්ලා ඇත්තේ. ඒක පේන්නේ අපිට ඕනල පැනල් රෙඩ් කියන පැනල් එක වැටලා නැද්ද නැත්නම් ඒක යටින් තියනවද? හැබැයි ග්‍රීන් කියන එක විතරයි පේන්නේ. ඒකට අපිට තව මේකේ ඇඩ් කම්පෝනන්ට් කියන එක මෙතන ක්‍රමාවක් දාලා දාන්න පුළුවන්. මම මෙතන මේ හදාගත්ත බෝඩ් ලේඅවුට් එකේ ඩොට් එයාගේ දාන නෝත් එකට දාන P1 කියන එක. P2 කියන එක දානවා. මෙන්න මේ සෙන්ටර් කියන එක තමයි රන් කරගෙන බලමු. මෙන්න මේ විදිහට අපිට එනවා. ඒ කියන්නේ මේ P1 කියන එක යන උඩට ගියා රතු පාට එක මෙතන. ඔව් මේක P1 රතු පාට එක. ඊට පස්සේ P2 green එක. එයාව සෙන්ටර් එකට.
මෙතන අපි ක්ලෝස් කරලා මෙයා දාමු. මේක තමයි තියෙන්නේ. සවුත් කියන එක දාලා රන් කරලා. තොර දැක්කම රතු පාට එක උඩට ගියා, කොළ පාට එක පල්ලෙහාට ආවා. ඊට පස්සේ මැද හිස්. අපිට දැන් අපිට තව පැනල්ලයක් ආයේ මෙතනට ගන්න එක තේරුමක් නැති හින්දා අපි මෙන්න මේ සවුත් එක අනේක සෙන්ටර් එකට දාගමු. දැන් මේක පොත් රන් කරමු. මෙන්න මේ වගේ නේද? එතකොට දැන් අපිට කරන්න ඕන දැන් උඩ කොටසත් හරි මේ මැද කොටසත් හරි මෙන්න මේ උඩ කොටසේ තමයි තියෙන්නේ කැල් එකේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තියෙනවා. අන්න අපි මේ ටෙක්ස්ට් ෆීල්ඩ් එක දාගමු. ඒක අපි ටෙක්ස්ට් ෆීල්ඩ් එකෙන් ඒකට මම ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් හදා ගන්නවා. T1 කියලා. කලත් ඔබ්ජෙක්ට් එක හදා ගන්නවා. මෙන්න මේක අපිට මෙතන වැලියු එකක් පාස් කරන්න පුළුවන්. මම මෙතන දානවා 30ක් කියලා. ඒ කියන්නේ මේක මේ ටෙක්ස්ට් කොච්චර පරතරයේද කියලා මම මෙතන ඉස්සලා 5ක් කියලා දාගෙන ඉන්නවා. ඊපස් අපි මේ හදාගත්ත ටෙක්ස්ට් ෆීල්ඩ් එක දාන්න ඕනේ. වෙන මේ පළවෙනි පැනල් එකට ඇතුළට. ඒකට මම p1 dot කියලා දාලා add කියලා දානවා. මෙන්න මේ t1 කියන කොම් text field එක. ඊට පස්සේ මම ග්‍රහම් කරගෙන බලමු add වුණාද කියලා. මම ග්‍රහම් කරනවා මේක add වෙලා තියෙන්නේ. මෙන්න මේ පහ කියන්නේ 1 2 3 4 5. මෙන්න මේ වගේ text field එකේ පරතරේ අපිට ගන්න බලන්න පහක් කියලා මම මෙන්න මෙතන දානවා 30ක් කියලා. يعني ඒතර සාමාන්‍ය ඒ ෆ්‍රේම් එකේ ටිකක් ඉඩ තියෙනවා. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතනට අපිට දා ගන්න ඕන. මෙන්න මේ කලින් හදාගත්ත මෙන්න මේ විදියට බටන් නමයක්. එහෙනම් නමේ කියන නමේට ඉලක්කම් තියෙනවා. මේක අපි කරන්නේ මේ පැත්තට දැන් කොට 3යි මේ පැත්තට 3යි තියෙන්නේ. ඒක අපිට හරියටම මේව කරගන්න අපි මේකට දානවා ග්‍රිඩ් එකක්. මෙන්න මේ ග්‍රිඩ් එකක් කියන්නේ මෙන්න මේ වගේ දලක් වගේ. දාලා අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේකට මම හදා ගන්නවා ග්‍රිඩ් ලේඅවුට් කියලා. එකක් තියෙනවා Java වල. අන්න එකෙන් මම GL කියලා එකක් හදාගෙන මේ කිල්ල නමයා මෙන්න මෙතන කොටු කීයක්ද පේලි කීයක්ද කියලා ගැන රෝස් කීයක්ද කොලොම්ස් කීයක්ද කියලා මට ඕනේ 3යි 3 එකක් මම ඒක දාගන්නවා. දැන් මේ හදාගත්ත ග්‍රිඩ් එක දාන්න ඕන අපේ දෙවෙනි පැනල් එකටනේ. මෙන්න මේ J panel 2 කියන එක මම මේක P2 කියන එක dot add මේකට දානවා. මෙන්න මේ GL කියන ග්‍රිඩ් එක. මෙතන array එකක් කියන මේක මේ add කරනවා නෙවෙයි මේකට කියන අපි P2 කියන එකේ set layout කියලා එකක් තියෙනවා. මෙන්න මේ layout එකට. මෙන්න මේ layout එකට තමයි දෙන්නේ අපි මෙන්න මේ GL කියන එක. එතකොට මම හදා ගන්නවා මේ P2 කියන එකේ run කරමු. මෙන්න මේ P2 කියන panel එක මේ කොළ පාට එක මෙයා මේකේ මේ පැත්තට 3යි මේ පැත්තට 3යි වගේ ග්‍රිඩ් එකක් හදාගෙන තියෙන්නේ දැන්. දැන් අපි ඒකට තමයි බටන් ටික දාගන්න යන්නේ අපි. ඒකට මම කරන්නේ බටන් එකක් හදා ගන්නවා. මෙතන කැපිටල් B එන්නේ හැම වෙලේම. මෙන්න මේ බටන් එකක් හදාගෙන මම මේක ගන්නවා B1 කියලා. එකකින් අලුත් බටන් එක හදා ගන්නවා. බටන් එක කන්ස්ට්‍රක්ට් එක. එතකොට මෙයා ඉල්ලනවා නිකම්ම බටන් එකක්ද නැත්නම් ලේබල් එකක් දාලාද කියලා. අපිට මෙහෙම ලේබල් එකක් දෙන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ B1 කෝල් කරලා string ලේබල් එකක් දෙන්න පුළුවන්. මේක මෙහෙම කරලා. ඒ කියන්නේ මෙන්න මේ B1 dot අපි මෙතන බටන් ඔබ්ජෙක්ට් එකක් හදාගත්තා. ඔබ්ජෙක්ට් වේරියබල් එක. එකකින් set
ලේබල් කියල මෙන්න මෙතන මේක කරන්නත් ඒකම තමයි. මෙන්න මේ විදිහට එහෙම නැත්නම් ඔයගලන්ට කෙලින්ම මෙතන දෙන්න ඕගොල්ලෝ. මෙයා මෙතනම ඉල්ලනවා ලේබල් එකක්. මෙන්න මේක. ඊට මෙතන දෙන්න පුළුවන් එක කියලා. මම Java coding එකේ පේලි අඩු කරගන්න ඕන හින්දා මම එහෙම දෙනවා. ඊට පස්සේ මේ B1 දා ගන්නවා අපි අපිට තන P2 කියන එක දා ගන්න. එතකොට මම කරන්නේ P2.add කියන එන්න එකට B1 දානවා. නාන් කරමු. මේන්න මේ විදිහට ආවා. ඒ කියන්නේ අපි හදාගත්ත P2 කියන පැනල් එකට දාගත්ත බටන් එක. ඒ බටන් එක මෙහෙම මේ පැනල් එකේ මෙන්න මෙතන මේ පැත්තට තියෙන්නේ. අපි අර grid එකක් හදාගත්තනේ මෙතන. එන්නේ grid එක කොටස් තුන තුන තියෙන්නේ. අපි බටන් දාන්න මෙයා අවශ්‍ය තැන් වලට එහෙම එක එක දාගන්න. දැන් මෙතන මම grid එක මෙතන පොඩ්ඩක් මම මේ close කරලා මේ grid එක මෙතෙන් කට් කරලා රන් කරමු. එතකොට දැන් මෙතන grid එකක් නැහැ. නිකම්ම ජී පැනල් එකක් විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට එන්නේ. මෙයාට size එකක් අපි දීලා නැහැ. එයාට ඉන්න තැන විතරයි කියලා තියෙන්නේ. P2 එකේ තමයි ඉන්න ඕන. එන්න එහෙම කියලා එච්චරයි තියෙන්නේ. මම control reset ගාගෙන grid එක ගන්නවා. ඊට පස්සේ මම මේකම copy 3ක් දා ගන්නවා. ඊට පස්සේ මම මේක B2 ඊට set කරගන්නේ B2 මම B3 මේ copy කරලා ගත්තට පස්සේ මේ variable name අනිවාර්යෙන් රීනේම් කරගන්න. ඊට පස්සේ මේ add කියන එකට දාන්න ඕන එක රීනේම් කරගත්ත variable එක තමයි දාන්න ඕන. ඊට පස්සේ මෙන්න මේවත් වෙනස් කරන්න. මේක run කරමු. ඔගලන්ට බලන්න. ඒ කියන්නේ මෙයා පළවෙනි සැරේ දාපු තැන මෙයා දාගත්තේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ rows තුන තමයි දාගත්තේ මෙයා. ඊට පස්සේ ඉඳන් දාන ඒවා මෙයා මෙන්න මේ පැත්තට columns වලට මේ පැත්තට මෙහෙම දාගන්න. අපි මේ දාගන්නවද කියලා බලන්න. තව එක button එකක් දාගමු. ඒ කියන්නේ යට යන්න පුළුවන් ප්‍රමාණය අපි දීලා තියෙන්නේ rows 3යි columns 3යි. එතකොට මෙන්න මේ වගේ. එතකොට එයා දාගන්න පිළිවෙල දැන් කලින් මෙහෙම rows 3 දාගෙන තිබ්බේ. දැන් එයා එහෙම දාගන්න බෑ. යාට 4ක් තියෙන හින්දා. එතකොට එයා බලනවා 3 3ක් කියන්නේ මෙතන 3යි 3 අපි දීලා තියෙන්නේ. කොටු 6ක් වෙනවා මේ පැත්ත. ඊට පස්සේ අපි බලමු මේ පැත්තට 3යි මේ පැත්තට 3යි එන්න ඕන. අපි ඊතර ටිකක් දාගෙන බලමු. 3කට 3 9ක් එන්න ඕන. මම මේක දෙක හතරක් තේන. මම මෙතනලා මේක කොපි අත් දා ගන්න. මෙන්න මේ ටිකම කොපි අත් දා ගන්න. එතන හතර ඊට පස්සේ මම මේ ටික දඩබඩ ගාලා වෙනස් කර ගන්න. මම මෙන්න මේ ටික රක් කරලා කොපි අත් දාගෙන මේ බටන් 9ක් වෙනකන් දාගත්තා. මම රන් කරන්න. මෙන්න මේ විදිහට එන්නේ. 1 2 3 4 5 6 7 8 මෙතන 8 ඇවිල්ලා කොපියක් දාගත්තොත් අනිවාර්යෙන් මේක එඩිට් කරගන්න 9 කියලා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. වෙනිකන් තව බටන් එකක් දාගමු. මෙයා මොනවද කරන්නේ කියලා බලා ගන්න. දැන් අපි 9 යන්නේ කිව්වේ. 10 වෙනි බටන් එකක් දාගමු. තොත් මෙයාට grid යන්නේ අපි දීලා තියෙන. ඒ කියන්නේ එයා මොකක්ද කරේ grid එකක් හදාගත්තා. අපි grid එකක් කියලා දෙන හින්දා දැන් අපි මෙතන grid එකත් එපා කියලා කියමුක මෙයාට. මේ grid එක දැන් තමයි කට් කරලා ගන්නවා පස්සේ අන්ඩෝ කරගන්න. එතකොට මෙන්න මේ ඉදලා තමයි බටන් ටික එන්නේ. ඒ කියන්නේ අපි මෙයාට size එකක් දීලා නැහැ. label විතරයි දීලා තින්නේ. ඒ වැට් කරලා තිනවා j මේ panel එකට. ඒ කියන්නේ p2 කියන panel එකට. මේක අන්ඩෝ කරගන්න. panel එක ඕගලන් බලන්න මෙතන මේ වගේ colors වෙනස් කරගන්න. B1 dot set B1
බැක්්‍රවන්් කල කියෙනෙක් තම දැම හස් කර ගන්න ඕන තනතියන්නේ මම මේටිකත් මෙම ටක් කර වෙනස් කරගන්න මෙන්න විදි බටනල කලස්ටික නස් කර ගත්ත රන් කර මෙන්න මේ විදිර ම මෙද මේ යටම් බටන එකයින් කල දන මේන්න මේ ඉදිරය ඉටවස අපි අරකේ තවයි කත්තයන්න මෙනු එක මෙනුවත් මේ ජාවලදි හදර දෙන්න ඔක්කෝ ඔබලන්න තියන්නේ ලා මෙනු භාරයක් ඕන සේ මෙනු භාර කරදාව මෙන්න මේ මෙනු සදාද අපි දාන්න මේකත් අපි බලමු කොහොමද දාගන්න කියලා මේකට මෙනු මේකෙන් මෙනු භාර කියලා ND කියලා මම එකක් හදා ගන්නවා new මෙනු භාර එක සේමෙන් බාර් එක අපි දාන්න ඕන මෙනු අයිටම් එක මම කර මෙනු මෙනු අයිටම් එකක් දාන කලින් අපි මෙනු අදා ගන්නවා ME කියලා මම ගන්නවා new මෙනු මෙන්න මේ මෙනු එකක් දා ගන්නවා මෙන්න මේ තම මෙනු බාර එක එකට මේ තියෙන මෙනු එක තුර මේ ඇතුළ තියෙන මෙනු අයිටම් පුරබන මෙයා මෙන්න මෙතිනම් මගේ මෙනු එක දාද්දි මෙයා ඇහුවා මේ ලේබලයක් දෙනවාද කියලා ලේබලයක් යට දීලම දා මම මෙතන දෙනවා මුලින්ම තියෙන ෆයිල් කියලා ෆයිල් මේක ස්ට්‍රිං එකක් දෙන ඉඳපි ඩබල් කොටේෂන් ඇතුළ ලියන්න පස්සේ මම මෙනු බාර එකට තව එක දෙයක් විතර දාගන්න තන්න දානවා edit අනිත් එක තියෙන view මේකට m1 m2 m3 කියලා දා තොර අපි මෙනු බාරයක් හදාගත්තා මෙනු ටියක් හදාගත්තා ඊට පස්සේ හදාගන්නවා මෙනු item ටික මෙනු මේකදානවා තන තියෙන එකම අපිදා එම් නිව නිව කියලම හදා ගන්නවා මෙත් මේක කියනවා ස්ට්‍රිං ලේබල් එකක් දෙන්න කියලා මේ කර දෙනවා new file කියලා දෙන්න මම මේකෙන් කොපි දෙයක් දා ගන්නවා මේක දාන m save කියලා save දාන m exit තරවන්න exit කියලා දැන් අපි මේක රන් කරගෙන බලමු මේ ඇවිල්ලා නැහැ ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා මේ කම්පෝනන්ට් හදාගත්තට වැඩක් නැහැ ඒවා අදාළ තැන් වලට ඇඩ් කරන්න ඕන කියලා ඉතින් මම මේක ක්ලෝස් කරලා ඉස්සලා යනවා මෙනු බාර් එක උඩ ජේෆ්‍රේම් එකේ මෙතඩ් එකක් තියෙනවා set menu bar කියලා set අන්න එක දානවා capital මෙන්න මේ menu bar කියලා මම ඒක කෝල් කළා මෙන් මම හදාගත්ත menu bar එක දාගන්නවා run කරමු මොකද වෙනවා ඒත් ඇවිල්ලා තියෙනවද කියලා පේන්න එහෙනම් අපි හදාගත්ත menu bar එකට දාගන්නවා menu ටික ඒක අපි කරන්න අපි හදාගත්ත menu bar එක තමයි mb mb.add කරන්න ඕන මෙනු ටික මම දාන මෙතන m1 ඊටසම මේකෙම කොපි අත්දා ගන්න
දැන් මෙනු මෙනු ටික දාගත්තා රන් කරලා බලමු බලන්න වෙන මෙනු බාරයක් හරි මෙනු ටිකක් හරි ඒත් මෙනු අයිටම් ටික ඇඩ්දලා නැහැ එහෙනම් අපිට ඒකවත් කරන්න තියෙන්නේ මේ හදාගත්ත මෙනු අයිටම් ටික දා ගන්න ඕන මෙනු එකට එකන මම M1 ඩොට් එකට ඇඩ් කරනවා new file කියන එක මේක M new කියන එක දා ගන්න තමන් නම් නිව් කියන එක දාගන්න. ඊට පස්සේ එකම කොපි එකක් කරගෙන M2 මේකේ M3 මේක දෙන්නේ. එන්න මේකේ M save කියන එක. ඊට පස්සේ අන්තිම එක දානවා. M exit කියන එක. දැන් මේක රන් කරමු. ඔන්න මේ විදිහට එනවා. දැන් අපිට පේනවා දැන් ඇවිල්ලා තියෙන මෙනු වාරයක් හරි මෙනු එකක් හරි මෙනු අයිටම් එකක් හරි මේ වගේකට තව එකක් දාන්න කොහොමද දැන් මම ෆයිල් එක ගන්න මෙනු ෆයිල් මම එකට තව එකක් දාගන්නේ අපිට මෙතන මෙන්න මේ මම මේ 1 එකට මේ තුනම දාන්න ඕන මෙනු අයිටම් තුනම දැන් රන් කරමු ඒතර M1 එකටම තමයි මේ අපි හදාගත්ත මෙනු අයිටම් තුනම දාන්න බලමු මෙන්න මේ විදිහට තොට මේ වගේ නෑ අපිට මේ වගේ අපේ මෙතන තියෙන මේ පිළවලට අපිට මෙනු ටික දාගන්න පුළුවන් මේවා තාම වැඩ කරන්නේ නැහැ මේවට මේ වැඩ කරන්න කියලා නැහැ බටන් වලට අපි දීලා නැහැ කමාන්ඩ් දීලා නැහැ ඒකයි මේවා වැඩ කරන්නේ නැත්තේ